हाय भवन जीवते जयग्रहण लबागत जयग्रहण पिलिबंदव बहुम सतुरिंग कथा करन्नट पुलुवन एतकम ए जयग्रहणत एक अनागतेट वडात शक्तिमत् मुहुण देन्नट अनागते तुलत जयग्रहण लबागन्नट हेकियाव तिबिन्नाव दवसक आरंभयत एक अपि नुगसवनेन ओबव मे आकारयेन हमु वेनवा सैम कांतावक्म रजनक रजनक निलवशयेन रजनक बवट पत् वेन्ने एय किरुलु प्रेंदुवाट पशु अपे लंकावे अपित्तेक जीवत्वेन अपे काले रजनियन पिलिबंदव अपि अद्दवसेदी नुगसवनेन कथाबह करन्नट सूदनम वेनवा ओन् किरुलु प्रेंदुवे उंट नेमेयि ओन् ए किरुल रगेन आवे अपे आदरणीय मातृभूमियट अपे लक्मवट अपे रटट किरुलु प्रेंदवु ए रजनियन पिलिबंदव अद्दवसेदी अपे बोहोम आडंबरेन ए वगेम बोहोम गौरवेन කතාබහකරන්නට සූදානම් කවුරුන්ද ඒ රජිනියන් ඔබට හඳුනා දෙයි අචලා දර්ශන සුබදේශනක් සුබදේශනක් කාන්තාවන්ට මොනවද කරන්න පුළුවන් ඉස්සරනම් එහෙම ඇහුවනේ දැන් අහන්නේ කාන්තාවන්ට මොනවද කරන්න බැරි කියලා ඔව් ඔබ එහෙම දන්නවා මොකද මේ අපේ නුගසවනත් එක්ක ඔබත් වල බැඳගෙන ඉන්නේ මොන ඉසව්වෙන්ද කාන්තාවන් දස්කම් පෙන්වන්නේ අපි එතන ඉන්නවා ඉතින් අපේ ජාතික නාලිකාව එහෙම අද මේ නුගසවන අපි මුල් වේලා වෙන් කරනවා දක්ෂයින් වෙනුවෙන් විශේෂයෙන් හරිම අභිමානයක් තියෙන්නේ කාන්තාවන් පිරිසක් ඉන්නේ ඉතින් අර දර්ශන කිව්වා වගේ වැඩසටහනක් ආරම්භයේ ජයග්‍රහණයක් ගැන සතුටක් ගැන කතා කරන්න තියෙන එක මොනතරම් වාසනාවක්ද ඔබේ ජීවිතේට සතුට ජයග්‍රහණය ලැබෙන්න කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාව ඉෂ්ටවුණු මොහොතක් ඉතින් මේ ශූරියන් හඳුන ගන්න සූදානම් වෙන්නේ ඔබ හඳුනනවා මොකද අද අපේ දවසට මේ ඇවිල්ලා ඉන්න මේ අය අපි ඉතා උණුසුම් ලෙස පිළිගන්න සූදානම් වෙන්නේ ඒ පිළිගැනීම සිදු කරලා ඊට පස්සේ අපි ඈත කතා කරන්න සූදානම් වෙනවා ඉතින් මේ වෙනුවෙන් අපි දෙදෙනෙක්ට විශේෂ දෙන්නෙක්ට ඒත් කාන්තාවන් දෙන්නෙක් අපේ ජාතික රූපවාහිනී නුගසෙවන තුල අපිට ශක්තිය දෙන දිරිය කාන්තාවන් දෙන්නෙක් ඒ දෙන්නත් එක්ක තමයි අපි මේ පිළිගැනීම සිදු කරන්න සූදානම් වෙන්නේ මං ඊට කලින් මේ අද ඇවිත්ින් පිරිස ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ ඉතින් අපි කාන්තාවන්ගේ ක්‍රීඩාව දැල්පන්දු නෙට්බෝල් ගැන කතා කරද්දී මේ මෑතකදී හිමි කරගත් මේ ජයග්‍රහණයත් එක්ක ඉතාමත් ප්‍රීතිමත් සිතින් මෙයට එන්න කියලා ආරාධනා කරා මම එහා කෙළවරින් ඔබට හඳුන්වා දෙනවා ඇවිත්ින් පිරිස තිලකා ජනදාස මහත්මිය ජාතික පුහුණුකරු දැන් මේ පිළි අපි හඳුන්වා දෙන මොහොතේදීම පිළිගැනීම සිදු වෙනවා ඒ පිළිගැනීම සිදු වෙන්නේ අධ්‍යක්ෂ අධ්‍යාපන වැඩසටහන් එරින් විජේකෝන් මහත්මිය විසින් ඒ වගේම ජේෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක ජයමිලි ඉලේපෙරම ගම්ලත් අපේ බදාදනුග සෙවණේ නිෂ්පාදකතුමියත් ඉන්නවා ඊළඟට අපි පිළිගන්නේ දර්ශක නැහැ ට්‍රික්සි ජයන්තනානායකර් මහත්මිය ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති පළමු ආසියාතික නෙට්බෝල් චුරතාවලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව තමයි මේ ඉතින් ඇයත් එක්කත් අපි අද දේවල් තියෙනවා කතා කරන්න ඊට පස්සේ කණ්ඩායම් නායිකා එන්න චතුරංගි ජයසූරිය චතුරංගිව තමයි අපි දැන් පිළිගන්නේ අපේ එරින් විජයකෝන් මහත්මිය විසින් ඊට පස්සේ අපි උපනායිකාවට අවස්ථාව දෙනවා දර්ශිකා අබේ වික්‍රම දර්ශිකා එන්න අපි තාමත් ආදරයෙන් ඔබව අද පිළිගන්නවා තාරිජිනී ශිවලිංග මුසත් එක්ක දක්ෂතාවයක් කොතනටද යන්නේ නෙමක් නැහැ කියලා ඇය අපිට කියා දුනා හිටපු කණ්ඩායමේ නායිකාවක් ඉතින් ඇය දැන් ක්‍රීඩිකාවක් විදිහට දස්කම් පෙන්වනවා අවසාන වශයෙන් අපි හඳුන්වා දෙන්නේ ගයන්ජලි අමරවංශ ක්‍රීඩිකාවක් විදිහට ඇය දස්කම් පෙන්වනවා ඉතින් මේ අය තමයි අපි පිළිගත්තේ තව පිරිසක් ඉන්නවා මේ කණ්ඩායමේ කියලා ඔබ දන්නවා ඒ අය ගැන කතා කරමු ඒ අය දැන් මෙතනට ඇවිල්ලත් නැහැ හැබැයි අපි ඇයව අමතක කරන්න එහෙම කොහොමද මේ කණ්ඩායම් හැංගීමෙන් ලබාගත් ජයග්‍රහණය ගැන ඉතාමත් සතුට සිතින් කතා කරන්න බොහොම දේවල් තියෙනවා ඒ පිරිස දැන් සෝදානෙම ඉන්නවා ඒ කතා බහට ඔබ ඔහොම මේ ඉන්න අපි පුංචි විරාමයක් අරගෙන බදාතනක සෙවෙනින් එයාත් එක්ක කතා කරමු නුගසවන අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න ඔබ ජීවිතයේ එක් එක් නිමේෂවල එක් එක් අත්දැකීම් ලබා ගන්නවා. ඉතින් අද බොහොම ජව සම්පන්නව අපි අර හැමදාම කියනවා වගේ බොහොම ජව සම්පන්නව ඔබට දවසක් උදා කර දුන්නා. මොකද අපි ජයග්‍රහණයක් ගැන කතා කරන්නේ දර්ශන. හැබැයි ජයග්‍රහණයක් කියන්නේ එක පැත්තකින් සතුට වෙනවා වගේම ලොකු අභියෝගයක්. මොකද ඒ ජයග්‍රහණය ඉස්සරහට පවත්වගෙන යන්නත් ඕනේ. ඒ ජයග්‍රහණය ඔබ නිතරම බලාපොරොත්තු වෙනවා. ජීවිතේ අපිට උනත් ජයග්‍රහණයක් ලැබුණාට පස්සේ අපි කොහොමද ඊට පස්සේ එතනින් එහාට පරාජයක් ගැන නම්
සිහින දකින්නෙම නැහැ. හැබැයි ජයග්‍රහණයක යන මාවත තුල මෙයාව මාවත තුල වගේම මොනහරි දේවල් තියෙනවද කතා කරන්න අපි ඒ දේවල් ගැන දැනගන්න සූදානම් වෙන්නේ දර්ශන අපේ බදාද නුගසවන තුල අපි ඒ නිසා තමයි මේ කාල වේලාව වෙන් කළේ. අනිවාර්යෙන්ම මචලා අපි ජයග්‍රහණය පිළිබඳව කතා කරනවා අපි හඳුන්වා දෙනවා මේ අපි රටක් විදිහට ලබාගත් දෙවෙන්ත ජයග්‍රහණයක් විදිහට. හැබැයි මහත්මා ගාන්ධිතුමන් කියනවා ජයග්‍රහණයක් ලබා ගන්නෙ දැඩි කැපවීමෙන් පරිශ්‍රමයක් යොදලා නම් අවසානයේ ඒ ජයග්‍රහණය ජයග්‍රහණයක් නෙමෙයි කියලා. ඒ විජයග්‍රහණයක් කියලා. ඒ නිසා ශ්‍රී ලංකේ කියන විදිහට අපිට මේ ජයග්‍රහණය ජයග්‍රහණයක් නෙමෙයි විජයග්‍රහණයක් විදිහට හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. අපි බොහෝ කාලයක් බලාගෙන සිටියා මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් විජයග්‍රහණයක් අපි ළඟා කර ගන්නකම්. ඒ ආපු ගමන් මඟ තුල මහත්මා ගාන්ධිතුමා කිව්වා වගේ බොහෝ කම්කටොළු තිබෙන්නට ඇති. බොහෝ බාධක තිබෙන්නට ඇති. බොහෝ අභියෝග තිබෙන්නට ඇති. මේ හැම දෙයක්ම ජයග්‍රහණය කරමින් අවසානයේදී ඔවුන් කිරුළක් ගෙනාවා. ඒ කිරුළ ඔවුන් අයිති කරලා දෙන්නේ ශ්‍රී ලංකීය මාතාවට. මුලින්ම අපේ ස්තුතිය, ඒ වගේම සුබ පැතුම් සියලුම ක්‍රීඩිකාවන්ට, ඒ වගේම පරිපාලන නිලධාරීන්ට, පුහුණුකරුතුමියට මේ ජයග්‍රහණය අපේ මාතෘභූමිය වෙනුවෙන් ඔබ බොහෝම කැප වෙලා බොහෝම මහන්සි වෙලා අභියෝග හැමේ අරගෙනාවට. මේ ඇත්තටම අභියෝගයක් වුණාද? අනිවාර්යයෙන්ම අභියෝගයක්. කොහොමද තරංගයක් කියන්නේ අභියෝගයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ අභියෝගේ හරියට ජය ගන්න හොඳ සැලසුමක් තිබුණා අපිට. ඒ සැලසුම ක්‍රියාත්මක කරා, ඒ සැලසුම අනුව වැඩ කරපු නිසා අද ඒ අභියෝගය දිනා ගන්න පුළුවන් වුණා. තිලකා ජිනදාස ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරණී, ඒ වගේම ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ ගරු සභාපතිනිය ට්‍රික්ෂි නානායකර මහත්මියත් අපිත් එක්ක ඉන්නවා. ඒ අභියෝගය ජය ගන්නට සම්මේලනයේ පැත්තෙන් මොන ආකාරයෙන්ද පුහුණුකරණියත් එක්ක එකතුලා සැලසුම් සකස් කළේ ක්‍රීඩිකාවන් ඒ තැනට ගේන්න? ඇත්තටම තිබිච්ච අභියෝග නම් බොහොමයි. නමුත් පරිපාලනය තියෙන ගැටුම් හා ඒ වාතාවරණය අපි ක්‍රීඩිකාවන්ට ජාතික පුහුණු කරපෙච්චර දැනෙන ඉඩ තිබ්බේ නැහැ. නිතරම අපි හැමෝගෙම තිබුණේ ශ්‍රී ලංකාවට මේ ජයග්‍රහණය කියන එක කියන අරමුණ. ඒකෙන් නිතර අපි පුහුණු කාරණිකත් කතා කරනවා, ක්‍රීඩිකාවන්ගේ කතා කරලා අද මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණේ ඒ අපි සාමූහිකව ගත්ත තීන්දුව తీරනවා. ජාතික නාලිකාවත් එක්ක ඔබ එකතු වෙලා හිටියා. දැන් ඔබ දන්නවා දැන් මේ දේවල් මේ කාල සීමාව තුළ තරඟ පැවැත්වෙන කාල සීමාව තුළ විඳින්න දකින්න ගෙදර ඉඳලා ඔබට අවස්ථාව ලැබුණා. හැබැයි ඒකත් එක්තරා අභියෝගයක් දැర్శන. මොකද මේ අපේ අය තමයි ඉදිරිපත් වෙලා මේ දේවල් ඔබට සමීප කළේ. ඒ අතරේ නමතකම කරන්න බෑ ජේෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක කුමාරි මානෙල් මහත්මිය ඔබට මේ දේවල් ඒ ආකාරයෙන්ම සමීප කළ අපේ දක්ෂ ප්‍රවීණ ජේෂ්ඨ කැමරා ශිල්පියා ගැමුණු අතුල මහත්මිය මේ දෙනවම අපි ඉතාම ගෞරව මතක් කරනවා මේ අවස්ථාව ඔබට සමීප කළ නිසා. චතුරංගි ජයසූරිය කණ්ඩායමේ නායිකාව කොච්චර කිව්වත් කණ්ඩායම් නායිකාවකට දැනෙන සතුට අනිත් අයට වැඩිද කියලා මට හිතෙනවා. මොකද මේ කණ්ඩායම් හැඟීමකින් කරන වැඩක් චතුරංගි. එතකොට දැන් අපි ඒ ගැන කතා කළොත් ඒ සතුට ඔබට වැඩියෙන් දැනෙනවද කියලා මම අහුවත් බොව් කියනවාද? නෑකි මං හිතන්නේ හැමෝට මේ සතුට දැනෙනවා මට වගේ. මොකද අපි හැමෝම ශ්‍රී ලංකා මෑණියන්ට තමයි මේ ජයග්‍රහණය ගෙනත් දුන්නේ. ඒක හින්දා මට දැනෙන සතුට වගේම මං හිතන්නේ කණ්ඩායමේ හැමෝට. මොකද මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. අපි කණ්ඩායම් හැංගීමකින් තමයි ක්‍රීඩා කළේ. කණ්ඩායමේ නායිකාව හැටියට මම සතුට වෙනවා වගේම මගේ කණ්ඩායමේ හැමෝම මේකට සහභාගී වුණා, ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාම මම වගේම සතුට වෙනවා කියලා මං අනිවාර්යයෙන්ම දන්නවා. දර්ශක දැන් ගොඩක් වෙලාවට මේ කණ්ඩායමේ නායිකාව සහ අන්තිමකුත් ක්‍රීඩිකාවන්ව සම්බන්ධීකරණ අතරමැදින් උපනායිකාවනේ. එතකොට සමහර ලාවට නායිකාවට කියන්නේ දේවල් ක්‍රීඩිකාවන් ඇවිල්ලා උපනායිකාවට කියන උපනායිකාව තමයි ගෙදර ගෙදර අම්මා වගේ ඉන්නේ ගොඩක් වෙලාවට. ඔබ කොහොමද මේ කණ්ඩායම සහ නායිකා මේ දේවල් ඒකරාශී කරගෙන ජයග්‍රහණයට ශක්තියක් උනේ? එහෙම ප්‍රශ්නයක් නම් අපේ ටීම් එක තුල තිබ්බේ නැහැ කොහෙත්ම. මොකද අපි නායිකාව උපනායිකාව හිම කියලා ભેදයක් තිබ්බේ නැහැ. හැමෝම එකා වගේ හිටපු නිසා තමයි මේ වගේ ජයග්‍රහණයක් ගේන්න අපිට පුළුවන් උනේ. හැමෝගෙම හොඳ සහයෝගයක් තිබ්බා. ඒ සහයෝගයේ අන්තිම ප්‍රතිඵලය තමයි අපි ලංකාවට අරගෙන ආවේ. තර්ජිනි, දැන් සාමාන්‍යයෙන් අපිත් එක්ක තරඟයකට කවුරු හරි ඉන්නවා කියනකො, එහෙම නැත්නම් මොකක් හරි අපිට අභියෝගයක් තියෙනවා කියනකො, අපිත් එක්ක ඉන්නේ පිරිසත් එක්ක අපි දන්නවා නම් වැඩියෙන් දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා අපි කියනවා. ඔයාට තමයි පුළුවන්, ඔයා මේ දේ කරන්න, ඔයා ඉක්මනට ඉක්මන් වෙන්න, අපි එහෙම කියනවා අපේ වැඩකදී. දැන් මේ අය එහෙම කිව්වා තර්ජිනි? නිතර කිව්වද තර්ජිනි ඔයාට තමයි මේක කරන්න පුළුවන්? ඒ ඒ ඒ අවස්ථාව ගැන කතා කළොත් අපි කණ්ඩායම හැමදාම තිලගම්ස් මෙන් කියලා තියෙනවා මේ ඔයාට නැතුව ලෝකෙ නෑ කියලා. ප්ලේයර්ස්ලා වුණත් ගොඩක් වෙලා කියන්නේ අක්කි මේක කොමාරි ඔයාට පුළුවන් අක්කි මේක දාලා දෙන්න කියලා. දැන් ඒක
ඒකලන් කිව්ව බෝල් එක දාපු ගමන් තමයි ස්කෝ එක එන්නේ. ඔව්. ඒකලන් බෝලේ අරගෙන දෙන්න ඔයා ඔක දාලා දෙන්න කියලා කිව්වා. අද තියෙන ඒ රාජකාරිය. දැන් ඒක අභියෝගයක් නෙමෙයිද තර්ජනි? දැන් සමහර තැන්වල ගිලිහෙනවානේ. දැන් ඒ ගිලිහෙන තැන්වලදී මොකද මෙයාගේ ප්‍රතිචාර? දැන් ඔබට දැනෙන්නේ කොහොමද කණ්ඩායම හැඟීමක් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ, රට නියෝජනය කරන්නේ? දැන් ඒ වගේ වෙලාවල ඇතිවන හැඟීම ගැන කතා කරොත්. මේක ටීම් එක टीम स्पोर्ट अभी दें मैच दिन की डिफेन्स मेदकोट तुण हों इन निशातम मैच तीयने अभी ट्वेल्व प्लेयर्स में एक स्टाडर्ड में हिटिया मिया हाई मिया हों ट्वेल्व प्लेयर्स में एक विधिय में हिटिया मंगित्व मेडिये सेंडर कोट के पुटा के टाइट करना मंगित अभी सेंडर्स हों नॉलेजिंग डिफेन सैट में हों मेम करपनीसा अभी මඩ ඒක ලේසි වුණා කියලා මම හිතනවා. අචලා දැන් මේ අවසන් තරගයේ තිබුණ දවසෙන් තමයි ජාතික රූප වාහිනී SLT ස්පීඩ් අප් පාපති සවාරිය සංවිධානය කළේ. දැන් එතෙන්ට සම්බන්ධලා ඉන්නකොට එතන හිටපු අපේ නිෂ්පාදක කණ්ඩායමේ තුෂාන් බුද්ධික මේ හැමෝම දුරකථනයෙන් ඔවුන්ගේ ඔවුන් බලනවා මේ නෙට්බෝල් තරගයේ. බලන ගමන් තර්ජිනී ගැන කතා කරනකොට ඒගොල්ලෝ කිව් දෙයක් තමයි දැන් අනිත් රටවල ක්‍රීඩිකාවන්ට සිද්ධ වෙනවා ආයාසෙන් පන්දු යමු කරන්න. හැබැයි තර්ජිනීට එහෙම වෙන්නේ නැහැ. ගත්තා දැම්ම කියලා. මොන තර්ජිනයක් වුණා තර්ජිනී? තර්ජිනී තර්ජිනයක් වුණානේ අනිත් අයට. මේ ගයන්ජලි අපි කතා කළොත් මොනවා කිව්වත් අපි ජයග්‍රහණේ සතුට උපරිමෙන් භුක්ති විඳින අවස්ථාවකින් නැහැ. හැබැයි ඒ සතුටත් එක්ක ඉස්සරහට තියෙන අවස්ථා ගැන අභියෝගයක් හිතේ ඇතිනේ. හැමෝටම එක වගේ වගකීමක් තියෙන කණ්ඩායම තුළ. අනිවාර්යයෙන්ම අපිට දැන් ඉදිරියට 2019 වසරේ තියෙනවා ලෝක ශූරතාවය. ඒ වගේම ඇත්තටම අපිට මේ ඒෂියන් එකට යද්දිත් පොඩි පොඩි ගැටලු නොතිබ්බාම නෙවෙයි අපිට ගෘහස්ත ක්‍රීඩාංගනවල ප්‍රශ්න තිබ්බා. ඒ වගේ ප්‍රශ්න තනනගිනව ඇත්තටම ටීම් එකක් විදිහට කටයුතු කරද්දි ඉතින් ඒ දේවලුත් අපිට හොඳින් තිබුණා නම් අපි හිතනවා දැන් ලෝක ශූරතාවය කියන්නේ ලොකු දෙයක්. ඒකට අපි දැන් ඉඳලාම ප්‍රැක්ටිස් පටන් ගන්න ඕනේ. එතකොට ඒ වගේ දේවලුත් අපිට ලැබුණා නම් අපි හිතනවා අපිට මීට වඩා හොඳට පර්ෆෝම් කරන්න පුළුවන් වෙයි කියලා. අපි 2018 ඉන්නේ දර්ශන. ඔව් අචලා දැන් ගොඩක් කාලවලට අපි ක්‍රීඩාවේදී පරාජයට පත් වුණාම චෝදනා තියෙනවනේ. අපිට මේවා තිබුණේ නැහැ, මෙහෙම වුණා, මේ වගේ ප්‍රශ්න තිබුණා කියලා. හැබැයි ජයග්‍රහණයක් ලැබුණාට පස්සේ අපිට තියෙන ප්‍රශ්නත් අපි අමතක කරනවා. හැබැයි ඒ ජයග්‍රහණයත් එක්ක ප්‍රශ්න අමතක කළාට පස්සේ අනාගතයේ දවසක ඒ ප්‍රශ්න අපිට දැඩි අභියෝගයක් බවට පත් වෙනවා. අපි ප්‍රශ්න අමතක කරන්න ඕනේ නැහැ. අපිට ප්‍රශ්න තිබෙනවා නම් ඒවා අපි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඕන ස්ථාවර ජයග්‍රහණයක් වෙනුවෙන්. එය සඳහන් කළා අපිට ගෘහස්ත ක්‍රීඩාකාරයක පුහුණු වීම කර්තව්‍ය වෙනුවෙන් අපිට තිබෙන උපහාසකම් වල ප්‍රශ්න. මේ නෙට්බෝල් ක්‍රීඩාව විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ අනිකුත් ක්‍රීඩාවලත් මේ ප්‍රශ්න තිබෙනවා. අපි ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යන්නට ඕන. ඒ අරුණහම මොනවද අපිට තව ලෝක ශූරතාව තුළ ජයග්‍රහණ ලබා ගන්න අපිට තව මොනවද අවශ්‍ය වෙන්නේ? ගොඩක් දේවල් අවශ්‍යයි. විශේෂයෙන් මං ඉන්නේ හැමතිස්සෙම ක්‍රීඩිකාවන් ගැන හරියට බලන්න ඕනේ කියලා. මොකද අපිට ලොකු ප්‍රශ්න තියෙනවා මේ විශේෂයෙන් පාවහන යුගල සපත්තු හොඳ සපත්තු දාන්න ඕනේ. දැන් මම ට්‍රේන් කරනකොට සතියේ දවස් 6ක් එකම ෂූ එක සමහර ප්ලේයර්ස් ලාඳින්නේ. එතකොට ඒ වුණාම ෂූ එකට උනත් රිකවරි එකක් දෙන්න ඕනේ. ෂූ එකේ කුෂනින් එක කාපව නැවත ගන්න. ඒකෙන් තරගයට පාවිච්චි කරන සපත්තුම තමයිද ට්‍රේනින් වලදී පාවිච්චි කරන්නේ? සමහර ගොඩක් සමහර ක්‍රීඩිකාවන් සමහර අයට තියෙන ෂූ පෑස් දෙකක් විතරයි. ඒක ෆෝට් කරන්න අමාරුයි. ඒකේ අවශ්‍යතාවයක් තියෙනවද? ඒක අනිවාර්යයි. මොකද ෂූ එක මත තමයි ක්‍රීඩිකාවන්ගේ හැමදේම රැඳිලා තියෙන්නේ. අපි කියමු අපි කිව්වට කමක් නැද්ද ඒ පාවහන් නිවලක සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම? සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම කියන්නේ මේ ලංකාවේ නෑ ඒ ෂූස් ගෙන්නන්න ඕනේ. අඩු ගානේ ඩොලර් 250යි ඩොලර් 300යි අතර. ඒ කියන්නේ රුපියල් වලින් 25000කට වැඩි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තිලක මහත්මිය දැන් පොහොනුවේදී ඒ පහමාන යුගල පැලඳීම මත තරංගයේදී ජයග්‍රහණයක් ලබන්නේ. තරංගයේ ජයග්‍රහණය කරනව නෙමෙයි ක්‍රීඩිකාවන්ගේ ඉන්ජරි කියන එක. ඕනේ ක්‍රීඩිකාවකට ඉන්ජරි මේ ඇත්ලීට් කියන එක්කෙනාගේ පැකේජ් එකේ ඉන්ජරි එකනවාමයි. ඕනේ ඇත්ලීට් කෙනෙක් ඕනේ වර්ල්ඩ් ක්ලාස් එක්කෙනෙක් ළඟ පේන්ස් තියෙනවා, සෝනස් තියෙනවා, ඒවා. ඒවා අවම කරගන්න තමයි අපි මේ නවීන තාක්ෂණික උපකරණ යොදාගන්නේ. ඉතින් මේ සපත්තු දෙක හරි සපත්තු දෙකක් උනේ නැති වුණා. දැන් මට ට්‍රේනින් පටන් මොකද සාමාන්‍යයෙන් මම ගොඩක් කන්ඩිෂන් ට්‍රේනින් කරන පුහුණුකරුවෙක්. එතකොට මම කන්ඩිෂන් ට්‍රේනින් කරනකොට හරි පාවහන විශේෂයෙන් අපි කියමු පොලිමැට්‍රික් ට්‍රේනින් ගොඩක් තියෙන බොක්ස් ජම්පින් වගේ ඒවා කරන්න. ඉතින් මේකෙන් ෂූ එකෙන් සපෝට් එකක් දෙන්න නැත්නම් ඇත්ලීට් කකුලට ඊට පස්සේ දැන් මට ඇත්තටම ට්‍රේනින් පටන් ගත්තේ කාලවල ගොඩක් ඇත්ලීට්ස් අර ෂින් පේන්ස් තිබුණා. ඇන්කල්
मसल सोन सेना किसी गौन सपोर्ट अंत अपे कंडीशन अपीरतीयन मे इंडोर्स वाला क्लेन एम थीयन इव कांक्रीट थीयन इतवाड़ पावाहन थरीट पे नीना मंगे दें तीन लोकम प्रश्न मंगता वैडीदेरे थमंगे सल वीदंकने पावाहन युगले ऐ थिंक ये वगेव अड़कर फुलवांतर आप अड़कर मंगता अड़कर फुलवांगेवा लेकिन आप हर अनुग्रह कम विशेष गायंजलि संधान कर इंडो इंडो स्टेडियम या इंडो कोर्टे बोल के आने गृहस्थ क्रीडावा गुड़ाक औवडो ऐ औवडो अपेकाले औवडो हेम का वेड़कने नवीन ताक्षणते अभी इद्रियटे अंडोने मम्मी स्ट्रिक्स पुदूम विधिया मानसिकेम दम को मिस हाउस ग्रउंड मिस पर्सनली कॉल करना या फोर्स इन इंचार्ज मिस्टर को हेम दंगे कॉल कर लेकिन कोमारी पैर दिखाते मैं सामान्य सेशन एक्रा टू अवर्स तमें मैक्सीम इट बड़ा करा लेना जिना प्लेस बस उदे टू अवर्स के लिए हवस को इतर पैर दिखा कर लोक प्रश्न मिस इना इना कॉल करना मगत आप सुगरदास स्टेडियम हमने अंतिम मंगता दवा पाक हया पूर्णवीम करेना एक अत्र आप पूर्णवीम कर युत मगत एक पशुभीम क्रीडांगण पशुभीम तीन अनिवार्य गुड़ खिलाड़े या फोर्स इंडो एकेटा आप अंड उना भंडार गम इंडो एक अंड ऐ थिंक हरिम अपहसु एक क्रीडांगण तीन अनीतवश्यता गुड़ कपहसु एक पशुभीम होने क्रीडावट ईडा मत इक ट्रवल करना ट्रांसपोर्ट में मेरे अमाई मगे इन्े खंडा मेल अमाई मे नेशनल टीम मेके अभी हाई इन्ना हया हाईदने तिंगार पड़ी वैंड कोई हाईदेना अंड बैग इना हतल स्पाक गील निकांगे मैंने ट्रेनिंग करानी टू अवर्स थिंग उन्होंने अपीट करना पुलवा सुलदेवा अंड एट हरियट अपीट हदल दुनत मंगिदाने मीट अद प्रतिपल अनिवार्य गंडपुर मनोद अवश्यता दिन गण तरंगे बल मे अट बल अवस्थावाकट पुलवा अदसाग्न मनोद मेकेन अवश्यता विशेष तरंग मे सिंगापुर टीम दिदास नमे अभी दिन्न पे दिदास लंकावट अभी अभी गाई थिंक तर्जनी हेमतीसम गीपेवा दिदास कैप्टन करे या मिस मेकअप मे रटे दी अभी मेकोल परदे अदिष्टान ఏ కండిషన్ నికే తులమ పాడం కరండి కిన ఇవకి ఎలియే పోహును వేళ మే తన తిల్లక్ తుల తిబినావు క్రీడా పిట పోహును వేళ కొహమద మెవెని తత్వ్యక్ తోట హెడగసెన అపి అర కివ అవశ్యత దెన్ అపిట మే వగే దేవల్ అవశ్యయ కిల కివ తిలక మహత్మ్య దెన్ మే తిన పసుబిమత్ ఎక అపిట దకిమిన్ కతా కరన్న పురువ మే వటినాకమ గెన అపి కతా కలొత్ ఎయి అపి అవశ్యయ కియన్ని కిన హెడలియమ సుగర్దా స్టేడియం ఎకే తియన మే వగే పసుబిమ పటేమ పుటు తిన అపి కరే గొడక్ కిలాడ మే ఎయిర్ ఫోర్స్ ఎకే ట్రైన్ కనొగడ అపి సౌండ్ సిస్టమ్ ఎక అపి అర ఎఫ్ఎం మైక్స్ मे स्पीकर्स के नील दाला गोसावा कति के अभी गुड़कला स्किल करें लमाइंटे अभी दाँ आप ट्रेन मेच गांड सिंगापूर एक ग्रउंड ग्रउंड सपोर्ट है बाय අපිට හිතපුවත් නැති දෙයක් මං හිතන්නේ ලංකාවට තමයි වැඩිම ගවුන් සපෝට් එකක් තිබුණේ. දැන් අර පාවහන් ගැන අපි කතා කළා ඒ ෂෝස් ගැන අපි ඒ දේවලුත් කතා කරන්න පුළුවන් අපිට දකින්න. ඔව් පැහැදිලිවම ඔයගොල්ලන්ට පේනවා ඇති සිංගප්පූර් කණ්ඩායම එකම විදිය SX shoes දාන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ ඔක්කොම netball specific shoes. බැලුවොත් මගේ කණ්ඩායමේ කීප දෙනෙක් ඒගොල්ලන්ට කකුලට පහසු shoes ඇඳලා තියෙනවා. නමුත් netball specific shoe එක නෙමෙයි ඇඳලා තියෙන්නේ. මොකද netball වල ඒ layers ටිකක් තියෙනවා. පේනවනේ දැන් අපේ defenders ට කොච්චර උඩ පනිනවද කියලා. දැන් ගායර يعني චතුරංගි බැලුවා චතුරංගි netball specific shoes එකක් නෙමෙයි දාලා තියෙන්නේ. එයාට comfortable shoes එකක් ඇන්දේ. කකුලට comfortable කමන්නෑ මිස් මට මම මේක දාලා ගන්න මට මේක ඊට වඩා sure කියලා. මොකද අපිට ඒකට එකක් අපිට ඒ වෙලාවෙ ඒක හොයාගන්න බැරුණා. මොකද මම shoes දැන් මම SX agent අන්තිම මොහොතේ කතා කරාම තර්ජනීගේ size 15. එලීල්ගේ size 13. මේගොල්ලන්ගේ size 11. හදිසිය හොයන්න බෑ ඒ shoes. second size එක ගානක් වෙනස් වෙනවා. ඔව්. ගාන වෙනස් වෙනවා. අනිත් එක එයා ඇහුවා මෙච්චර ලොකු කකුල් කොහමද කෝච් අම්මට හොයන්න බෑ අන්තිම මොහොතේ මේ shoes කියලා.
इट पे वो इट पे अत्र तर्जनी अद एंडे मैच मे फिरी आठ हदबू शू आट आगे लेडी शू मे सैज फिफ्टीन अंदे लास्ट मिनट अभी करा मे मम्मी दंगा हदागंड आने पुहन हरदे तिबुन तमें तरंगे करा पुलवा නැත්තම් පුහුණුවේ වැරදිය වදාලා ඉන්ජරිස් ඔක්කොම අදාගෙන තමයි අපි තරඟයට යන්නේ. තිලක මහත්මිය අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දර්ශන අපි විරාමයක් අරගෙන යමු. අපිට පුංචි අවස්ථාවක් දෙනවනේ. සංග්‍රහයක සූදානම් කරලා තියෙන්නේ. අපේ නුගසවනන්ත් එක්ක එකතුලා ඉන්න කාන්තාවෝ දන්නවා. අපි හැම මේ අපේ පිළිගන්න කෙනෙක්ව හිසතින් එවන්න. එහෙම තමයි අපි. ඉතින් පුංචි සංග්‍රහයක තියෙන හැබැයි ඒ දේවල් තව ටික වෙලාවකින් සිද්ධ වෙන්නේ. අපිට පුංචි අවස්ථාවක් දෙන්න හිතවදින පුංචි විරාමයක් අරගෙන ඔබව මේ ජයග්‍රහී මොහොතට නැවත එකතු කරගන්න සූදානම්. හරි බදදනක සේවනාත් එක්ක ඔබ නැවත එකතු වෙන්නේ ජගත් ප්‍රේමලාල් වැල්ලගේ අපේ කුෂින් ආට් ඉදිරිපත් කරන අපේ chef chef තමයි අද මේ අයට මේ සංග්‍රහය සූදානම් කරලා තියෙන chef එන්න මේ අයට සංග්‍රහය දෙන්න අපි පුංචි සංග්‍රහයක් සූදානම් කළා ට්‍රික්සි මහත්මිය පළමු ආසියාතික නිර්භෝජ ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා කියන්නේ ඔබ මේ තරඟ වැදිලා තියෙනවනේ මේ කොහොමද කියන හැඟීම දානවා ඒ නිසා වෙන්නේ සමහරක් වෙලාවට අර පුරුදු වෙන්න මේ පිටියේ පවා සූදානම් කරලා දෙන්නේ ඒ පහසුකම් සැලසලා දෙන්නේ දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් 2009 ට පස්සේ 2018 දැන් ඔන්න ජයග්‍රහණයක් ලබා ගත්තා හරි ලබන අවුරුද්ද තව දෙයක් තියෙනවා දිනන්න. දැන් මේ ටික කරගත්තා වගේ එකක් දිනන්න බැරිද කියලා හිතයි. මේ කියන දේවල් සපුරගන්න එක අත්‍යවශ්‍යද? ඇත්තටම මම තිලකාජින් දාස් මහත්මිය කිව්ව දේවල් සම්පූර්ණ එක තව දක්වනවා. මම ක්‍රීඩිකාවක් පමණක් නොවේ. ලෝක සූත්‍ර තරඟාවලට පුහුණු කරුවෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම විනිශ්චය කරුවෙක් වශයෙන් කටයුතු කරපු කෙනෙක්. මට දකින්න මේ තල තුනේම මම දකින්න තියෙන අවශ්‍යතාවය. ඇත්තටම මේ මහත්මිය කිව්වාගේ ක්‍රීඩිකාවන් තමයි අපේ नंबर एक व्युत्ति एगोलांट आवाशी देव अपीट आपहु गाण बे मेक गाणु देनु मं परपालने कला कि मंग वेडकने मट एक दिन्न बेरीना हे बै मं गोड़क अवस्था एक मूण दिन्न मट सिद्धुना हे बै वेच अभियोग दिहा बालन को अभी मेकोलांट तरंगावली इसला पूर्ण करुगे तीन चलसुम अभी देनोनी न्यायात्मक प्री मैचस एक अभी तोरगत्ते मला विराट हेतु मलाविराटे क्रीडिकावा ये क्रीडाकर्ण विलासे अपे क्रीडिकावट तीन नोन ते आसियातिक रटक क्रीडिकावा बहुम सीयू मैं लेस्तम क्रीडावट अवतीर्ण मीन मेक आवाश्यूना तर मट विशेषे मे अवस्थावे मट कियांट पुडवांग देदास नामी आसियातिक सुरतावलिय गानिद्धि होंदम क्रीडिकावा खेटियेट हिटिय इरेशा महात्मिय मलाविराटट अपिट मे एनेकट සම්පූර්ණ උදව් දුන්නා. දැන් ඔබතුමිය එකඟ වෙනවා තිලකා චින්දාස් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහන් කරන මේ පහසුකම් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාවට. හැබැයි එකඟ වීම පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබ එහි සභාපතිනිය. ඒකට ඔබ තමයි මේ පහසුකම් සැපීමේ මූලික වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගකීම කොහොමද ඉෂ්ට කරන්නේ? අනිවාර්යෙන් මේව කරද්දී පරිපාලනයේදී වෙනම නීති රීති ටිකක් තියෙනවා. ව්‍යවස්ථා නීති රීති, ක්‍රීඩා නීතිය एकम अभी अन्े क्रीडा अमात्यांस्यते हे भाई समहर कवस्तावादी मठ में किया सिद्धवेना क्रीडा अमात्यांस्य निमें क्रीडा संवर्धन पात्र गणतिन करे अद्दि मठ तिबिच अभियोग तिबिच काम कटलु बहुमाय मे 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 विन अवधि विनकोटा तिबुना पैतक दे अभियोग මගේ ජාතික පුහුණු කරටත් ක්‍රීඩිකාවන්ටත් ඒ අවශ්‍යතාව දෙන්න. හැබැයි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගන්න පුළුවන් කියන විශ්වාසය අපි කෙරෙයි. ශ්‍රී ලාංකික ජනතාව හා ඒ අනිකුත් අදාළ පාර්ශ්වයන්. ඒක තියෙනවා නම් මට කරන්න බැරි කමක් නැහැ. මම කැමැති රට මගේ මුළු කාලය වැය කරන්න. හැබැයි ඒ සියල්ලම රඳාපවත්වන්නේ මගේ පැවැත්මේ ස්ථාවර උඩ. මම මේ අවස්ථාවේ ඇත්තටම අපේ වර්තමාන ක්‍රීඩාමෙතුමා මේ අවස්ථාව දෙනවා. හිටපු ක්‍රීඩාමෙතුමත් විශාල සහයෝගයක් දුන්නා. අර ගෘහස්ත ක්‍රීඩාංගණ කියද්දි මට ගුවන් හමුදා ප්‍රතිතුමාව අමතක කරන්න බෑ මට මතකයි මේ ප්‍රශ්නේ ඉද්දි පරිපාලන නීති රීති තියෙනවා කියලා ස්ටේඩියම් එක ගන්න
බැරිම වුණා අපි අය. හැබැයි නම් තවසව දුන්නා. අපි 얘ගෙන සතුරු සිටින නිසා කතා කරනවා. චතුරංගි කණ්ඩායම නියෝජනය කරන අද පිරිසක් ඇවිල්ලත් නැහැ. අපි අනිත් අයත් ගැන මතක් කරමු. ඒ අය හැමෝම ආවේ නැහැ අද. කණ්ඩායමේ තව මොනහරි මේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් සපුර ගන්න ඔය අය ගැන අතර මොනහරි එහෙම අදහසක් තියෙනවද? දැන් මේ දේවල් ලැබුණොත් හොඳයි කියන තැනක ඉන්නවද? ඔව් අක්කේ අනිවාර්යෙන් මම මගේ කණ්ඩායමේ අනිත් අය ගැන මතක් කරොත් ජී එක ගහපු හසිතා මෙන්ඩිස් වින්න ටැග් දුලංගි වන්නිතිලක सेंटर तिरिनी वात गेदर विंडिफेन सुरेखा कुमारी नवचली राजपक्ष गायनी दिशा नायक एक कटी तमाय मंगे में अनिवार्य එතකොට ඉන්නකොට අනිත් කණ්ඩායම හැම ක්‍රීඩාවටම වගේ පෝෂණ දීමනාවක් ලබා දුන්න ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් මගේ කණ්ඩායමට ඒක හම්බුනේ නැහැ. මගේ ළමයි කණ්ඩායමේ ළමයි අහනවා ඇයි චතු අපිට ඒක හම්බෙන්නේ නැත්තේ කියලා. මම කිව්වා මම මිස්ටර්ට කතා කරන්නම් පෞද්ගලිකව අපිට අවස්ථාවක් හම්බෙච්ච වෙලාවෙත් අපි ක්‍රීඩා අමාත්‍යතුමාට කිව්වා ඒක සම්පාදනය කරන්නම් කිව්වා. ඒ වගේම මම කණ්ඩායමට පොඩි මොටිවේෂන් එකක් දුන්නා. අපි අනිවාර්යයෙන් මේක දිනමු. දිනලා අපි ඇත්තටම අපි මූල්‍ය පහසුකමක් ඉල්ලමු ක්‍රීඩා අමාත්‍යවරයාගේ. මංගල ලක්ෂ පහක් විතර මම ඔයගලන්ට ඉල්ලලා දෙන්නම් අපි අනිවාර්යයෙන් මේක රටට දිනලා දෙන්න ඕනේ කියලා. මොකද අක්කේ ජයග්‍රහණේ වගේම අපිත් මේක ප්‍රොෆෙෂනල් හැමෝම හැම ක්‍රීඩිකාවකටම ලොකු ගමනක් යන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම හැමෝම වගේ අපි රැකියාවල් කරත් මූල්‍ය පහසුකම් අපිට ගොඩක් සබද්ද ගන්න උනත් වියදම් වෙනවා සෑහෙන රුපියල් 30000ක් විතර. ඒක නේ කියන්නේ අපේ සැලරියකම මාසෙට ඒ සබද්ද ගන්න වෙනවා. දැන් රාජකාරිය සිද්ධ කළා තිනවා. දැන් මේ අපි බොහොම අභිමාණයෙන් කතා කරන්නේ මේ පිළිබඳ. ඒ වගේම ලබන වසරේදී ලෝක ශිවරතාව තිනවා. කොහොමද කණ්ඩායම සූදානම්? ඇත්තටම අපි හැමෝම සූදානම් මිස් තිලකත් එක්ක ඉදිරි ගමනක් යන්න අපිට තියෙනවා නම් අපි හොඳයි කියලා හිතනවා මේ ෆෙඩරේෂන් එකත් එක්ක. අපිට මූල්‍ය පහසුකම් ලබා දෙන්න අපිට අනුග්‍රහයක් එක්ලමෙන්ට එක මූල්‍ය ආයතන ගානේ හරි ස්පොන්සර් කෙනෙක් අපිට හම්බුන අනුග්‍රහයකට ලබා දුන්නොත් මීට වඩා ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. මානසිකව ශාරීරිකව අපි ශක්තිමත් වෙන්න ඕනේ ක්‍රීඩා ජයග්‍රහණ ලබා ගන්න. ඒ හැම දෙයක්ම වෙන්නේ අනිත් පහසුකම් අපිත් එක්ක තිබ්බොත්. අපි පෙන්නවා මොන ප්‍රශ්න තිබ්බත් අපිට මේ ජයග්‍රහණය ගන්න පුළුවන් කියන එක අපි මිස් තිලකත් එක්ක මේ ෆෙඩරේෂන් එකත් එක්ක අපි ඔක්කොම එකට හිටියා. මොන ප්‍රශ්නාවක් මිස් කිව්වේ අපිට මේ ප්‍රශ්න වැඩක් නෑ ළමයි අපි මේක ජයග්‍රහණය කරලා පෙන්නමු. එතකොට අපි රටට කියමු ඇත්තට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට ස්තුතියි රූපවාහිනියටත්. අපි රටටම කියමු මේම තමයි අපි මේ තැනට ආවේ. මේ වගේ එහෙම තියලත් අපිට ජයග්‍රහණ ගන්න පුළුවන් නම් අපිට පහසුකම් රසක් හම්බුනොත් ඒ ජයග්‍රහණයට අපිට හොඳටම මානසිකව සූදානම් වෙන්න පුළුවන්. කණ්ඩායම හැංගීමෙන් දිනන රටක හැංගීම එකතු වුණා නම් වඩා වටිනවා නේ. විශේෂයෙන් හැකියාව තියෙන අයගේ දර්ශන මට අද වැඩියෙන් සතුට දැනනවා. මොකද මේ මේ දක්ෂකාන්තාවන් එක්ක කතා කරන්න ලැබුණා අපිට බදද මේ දවසේදී බදදනුග සෙවෙනේදී. ඉතින් ඒ සතුට වැඩියෙන් දැනෙනවා. අභිමානයක් හිතරනේ ජයග්‍රහණයක් කියන්නේ. ඒ අභිමානය තුළ ඔවුන්ව ශක්තිමත් කරන්න අපි හිතුණු ඕන හැටි අවස්ථාවක් තියෙනවා. අපි මේ සමරු අස්සන ලබා ගමු අපිට වටිනවා මේ අය. ඒ නිසායි සමරු අස්සන ලබා ගන්න අතර වාරේ ඉදිරි ජයග්‍රහණ වෙනුන අර කිව්ව දේවල් සපුරගෙන ඉදිරි දේවල් දිනන්න ජයග්‍රහණ ලබන්න විශේෂයෙන් අපේ පුංචි ශ්‍රී ලංකාවට අති විශාල කීර්තියක් ලබා දෙන්න මේ ලබා දුන්නා වගේම ඉදිරියේදී තවස්සව ලැබෙන්න කියලා අප ප්‍රාර්ථනා කරනවා. අඩුවෙන් කතා කළේ අනිත් ඇත්තක තරහ නැහෙනි. අයි දැන් අපි 2019 දී කතා කරමු වැඩිපුරනේ. ඒ නිසා අපි 2019 දී එන්න කියන ආරාධනාව කරනවා අදම. මොකද අපි දන්නවා නිසා කොහොම දිනනවා කියලා. ඒ නිසා අචල මේ තිලකා දැන් සමරු සටහන දාන මේ පොතේ ජාතික රූපවාහිනියට එන බොහෝ විශිෂ්ට පුද්ගලයන් අත්සන් කරලා තිනවා. ජයා ජයවර්ධන හිටපු ජනාධිපතිතුමන් තමයි මේ පළමු සටහන තබලා තින්නේ 1982 අගෝස්තු මාසේ 7 වෙනිදා. ඒ නිසා අපිට වටිනවා ඔබ සියලු දෙනාම වටිනා බොහොම ස්තුතියි. වටින කාලය වෙන් කරලා පදාද නුගසෙවනේ අපිත් එක්ක මේ බලන් ඉන්න අයව ධනවත් කරන්න එයාත් එක්ක සතුට බෙදා ගන්න ආවට ජයග්‍රහණය සතුට ප්‍රාර්ථනා කරමින් ඔබට සමු දෙනවා. හැමෝටම ආයුබෝවන්. හිතුවතුනි ඔබට